කළුවරට හොරෙන් හදවතට එබිකම් කරන තාරකා ඇස් දැන් අපි සාමාන්‍යයෙන් දන්න පරිදි ගීත රචකයෝ කියලා කොටසක් ඉන්නවා. නළුව කියලා කොටසක් ඉන්නවා. හැබැයි සමහර වෙලාවට නළුවොත් ගීත රචකයෝ වෙනවා. අපේ ලංකාවේ හිටපු අසහාය නළුව තමයි ගාමිණී පොන්සේකා. ගාමිණී පොන්සේකා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා මයුරුගේ කතාව කියලා. මයුරුගේ කතාව චිත්‍රපටියට ගාමිණී ගීයක් ලියනවා. මේ ගීයේ තේමාව තමයි විවාහපත් කාන්තාව සැමියා මියානු. ඇය මියගේ සැමියා මැත්තේම ජීවත් වෙනවා. ඒ අතරේ තවත් ආදරයක් ඇයට අතවනනවා. ඇය මුලින් ඒ ආදරය ප්‍රතික්ෂේප කරනවා. ඒ දවසින් දවස ප්‍රතික්ෂේප කරන්න බැරි වෙනවා. මෙන්න මෙතනදී මේ ආදරය ප්‍රකාශ කිරීම සඳහා ගාමිණී පොන්සේකා මහත්මයා වචනයක් කියනවා. සුදුව මං ආදරේ. හැබැයි මේ ගීතය ගයන්න තෝරගන්නවා අමරදේවයන්. ඒ වගේම සුජාතා අත්තනායක. අමරදේවයන් වෙනම මේ ගීය ගයනවා. සුජාතා වෙනම මේ ගීය ගයනවා. ප්‍රශ්නේ උනේ සුදුව මං ආදරේ කියන වචනේ ගයන්න බැහැයි කියනවා අමරදේවයන්. ගාමිණී පොන්සේකා බල කරනවා අමරදේවයන් බෑකේ. ඊට පස්සේ මාසයක් විතර සද්ද නැතුව ගාමිණී පොන්සේකා ඉන්නවා. අමරදේව මහත්මයාට තිබුණා අමතක වීමේ රෝගය කියලා එක. දවසක් හදිස්සියේ ගාමිණී පොන්සේකා ඇවිල්ලා අමරදේවයන් කැඳවාගෙන යනවා ශබ්දාගාරයට. ගිහලා කොලේ දෙනවා කියන්න කියලා. අමරදේවයන් වෙන ලෝකෙක ඉන්නේ. ඔහු ආයේ ප්‍රශ්න කරන්නේ නැහැ සුදුමං ආදරේ කියන වචනේ ගැන. ඔහු ඒක එහෙමම කියනවා. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙවන තටිගත කිරීමේදී සුජාතා අත්තනායක ඒ ගීතය නැවතත් ගායනා කරනවා. අපි හමු.